තිලක් වයස අවුරුදු 30කක තරුණයෙකි. ඔහු වෘත්තියෙන් ටැක්සි රියදුරෙකු වූ අතර ඔහුට ජීවත් වීමට ප්‍රමාණවත් මුදලකින් උපයා ගැනීමට හැකි විය. තිලක්ගේ බිරිඳ සඳුමාලි වූ අතර ඇයට තිලක් පණ සමව ආදරය කළේ ඇයට කිසිදු අඩුවක් නොකරමින්. ඔවුන් විවාහ වී වසරක් පමණ ගත වී තිබුණත් ඔවුන් දරුවෙක් පිළිබඳව තවමත් නොසිතුවේ ටික කලක් නිදහසේ සිටීමට සිතායි. තිලක් සඳමාලිට කොතරම් ආදරය කළත් සඳමාලි තිලක්ට කිසි මොහොතක අවංක නොවූයේ ඇය ජීවත් වූයේ සිහින ලොවක මෙන් නිසාය. ඇයට තිලක් මොනතරම් දේ ගෙන දුන්නද ඒ කිසිවකින් ඇය සෑහුනේ නැත. සඳමාලි කොතරම් මුරණ්ඩු වුවත් තිලක් ඇය කෙරේ පැවතුන ආදරය කිසි වෙනසක් නොවූයේ තිලක් සැබවින්ම ඇයට ආදරය කළ නිසායි. නමුත් දිනක් සඳමාලි තිලක්ට සිදු කළ හැකි උපරිම වරද කර වෙනත් පිරිමියෙකු සහ පැන යන්නේ තිලක්ගේ සියලු සිහින බොඳ කර දමමින්. ඇය හැරදා ගිය පසු තිලක් පිස්සෙකු මෙන් හැසිරුණේ ඔහුට ඇයගෙන් තුර ලොවක් නොවූ නිසාය. ඇය නැවත රැගෙන ඒමට ඔහු කොතරම් උත්සාහ ගත්තද ඇය ඔහුව එකහෙලාම ප්‍රතික්ෂේප කළා. මෙසේ මාස කිහිපයක් ගත වෙද්දී තිලක්ගේ යහළුවන් ඔහුට අවවාද කරන්නේ ඇය සිතින් අතහැර දමන ලෙසයි. අවසානයේ ඔහු තීරණය කරන්නේ රටහැර තමා යාමටයි. මෙහි සිටින්න ඔහුට ඇයව අමතක කළ නොහැකි බව තේරුම්ගත් තිලක් ඇගේ නීත්‍යානුකූලව වෙන්වී අවසානයේ ඩුබායි රාජ්‍ය බලාපිටත්ව යන්නේ රියදුරු රැකියාවක් සඳහායි. ඩුබායි ගිය පසු තිලක් තනිව රැකියාව සිදු කරමින් කාලය ගත කළේ සඳමාලි නමින් ඇති විරහ වේදනාව සිත දරා ගනිමින්. ඔහු මෙසේ අවුරුද්දක් පමණ රැකියාව සිදු කළා. තිලක්ට තරමක් දුරට ඔහුගේ සිත මේ වන විට හදා ගැනීමට හැකි වුණා. ඔහු ඉඩක් ලැබෙන සෑම මොහොතකම සංචාරයට යොමු වුණේ එයින් හිත සැහැල්ලු වන නිසාය. තිලක්කට රේණුකා හමුවන්නේ මේ අතරයි. ඇයද ඩුබායි රාජ්‍යයේ තනිව රැකියාව සිදු කරමින් සිටිනියක් වූ අතර ඇයද පළමු විවාහයෙන් වෙන් වී සිටි තැනැත්තියකි. ඇයටද දරුවන් නොවූ අතර තිලක් සහ රේණුකා දෙදෙනා වඩාත් සමීප වූයේ ඔවුන් දෙදෙනාටම එක හා සමාන ජීවිත කතාවන් නැති නිසාය. ඔවුන් දෙදෙනා මෙසේ නිතර හමුවන්නත් දුරකථන ඇමතුම් ලබා ගන්නටත් වූ අතර අවසානයේ තිලක් සහ රේණුකා පෙම්වතුන් බවට පත්විය. සැබවින්ම රේණුකා තිලක්කට හොඳ පෙම්වතියක් විය. නිතර ඔහු පිළිබඳව සොයා බලා කටයුතු කළේ මවක මෙනි. ඔවුන් දෙදෙනා හොඳින් දෙදෙනාව තේරුම් ගත් අතරම දෙදෙනාම තීරණය කරන්නේ නැවත තම මව්බිම වෙත ගොස් පදිංචි වීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළේ ලංකාවට ගොස් ව්‍යාපාරයක් ඇරඹීමට මුදලක් ඉතිරි කර ගැනීමටයි. අවසානයේ ඔවුන් ලංකාවට පැමිණ විවාහ වන්නේ ඔවුන්ගේම කියා ආපන ශාලාවක් ආරම්භ කරමිනි. ඔවුන් නොසිතූ ලෙස දිනෙන් දිනම ව්‍යාපාරය දියුණුනේ ඔවුන්ගේ දක්ෂතාවය මෙන්ම අවංකභාවය නිසායි. මේ අතර ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ වූයේ ඔවුන්ගේ ජීවිතයට දරුවන් දෙදෙනෙකුම එක් වූ නිසායි. විරහ වේදනාව නිසාම විදෙස්ගත වූ තිලක්ගේ ජීවිතේම උඩුයටිකුරු වූයේ රේණුකාගේ හමුවීමෙනි. ඇය සැබවින්ම තිලක්කට යහපත් බිරිඳක් වූවා, දරුවන්හට යහපත් මවක් වූවා. ඇගේ දිරිගැන්වීම නිසාම තිලක්කට තවත් තාපන ශාලා දෙකක්ම ආරම්භ කිරීමට හැකි වුනේ යහපත් කීර්ති නාමයක්ද සහිතවයි. මේ අතර තිලක්ගේ පළමු බිරිඳ ඔහු සොයා පැමිණෙන්නේ ඔහු පිළිබඳ ආරංචි ඇගේ කන වැකුණු පසුයි. සඳමාලියේ වන විට ඉතා අසරණ තත්වයක සිටි අතර ඇගේ සැමියා ඇය හැරගොස් තිබුණේ දරුවන් තිදෙනෙක් සමග ඇය තනි කරයි. ඇය පැමිණ ඔහුගෙන් සමාව අයද සිටියේ ඇගෙන් වූ සියලු වරදවලටයි. නමුත් ඒ වන විට සියල්ල වෙනස් වී තිබූ නිසා ඇයට කළ හැකි උපකාරයක් බලා සිදුකර ඇය පිටත් කළේ අනුකම්පා සහගතවයි. තිලක්ට රේණුකා හමු නොවූයේ නම් ඔහු කිසිදිනක මෙතරම් සාර්ථක වන්නේ නැත. තිලක් අද සාර්ථක ජීවිතයක් ගත කරන්නේ ඔහු පිටුපස රේණුකා සිටි නිසාමයි. ඉතින් පමා වී හෝ නිවැරදි පුද්ගලයන් ඔබේ ජීවිතයටද මුණ ගැසිය හැකි. ජීවිතයේ ඉවසීමෙන් දරා සිටින්න, කිසිවිටක ඔබ ආදරය නොකරන අය සමග එක් නොවන්න, ඔබට සැබවින්ම ආදරය කරන්නන්ට ඔබේ ජීවිතයේ ඉඩක් ලබා දෙන්න. එයින් ඔබේ ජීවිතයේම වෙනස් වනවා නුඅනුමානයි. ඉතින් මේක ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා.